ਉਹਦਾ ਕੌਰੂ ਸਾਬਕ ਹੋਇਆ ਅਪੀ ਦੇਵੀਆਂ ਆਰਾਧਨਾ ਕਰ ਦੇਸਾਂ ਪਟੰਗਮ ਸਮੰਤ ਚੱਕਵਾਲੀਸੋ ਅਠਾ ਗੱਛੰਤੁ ਦੇਵਤਾ ਸਧਮੰ ਮੁਨੀ ਰਾਜਸ ਸੁਨੰਤੋ ਸਗ ਮੁਖਦੰ ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධකයන් කවුරුද වාසනාවන්ත පින්වතුනි අද දවසේ මේ පින්වතුන් සාමාන්‍යයෙන් කඨින කාලය තුළ තමන්ගේ ප්‍රදේශයේ මේ පිරිස එකතු වෙලා කඨින සිවුර ගෙනල්ලා මහලා ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට පින් රැස් කරගත්තා. තී අනුව තමයි අද දවසේ කඨින සිවුරේ කොටසක් හරි තමන් එකතු වෙලා මහලා ඉවර වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. එනතුනි බුදුරජාණන් වහන්සේ අපි බලමු අද අපේ ජීවිතේට වැදගත් කරුණු කීපයක්. මුලින්ම මම ඔබට පෙන්වන්නම් බුදුරජාණන් වහන්සේ ජීවිතේ ගත කරපු හැටි. දවසේ පැය කීයද? 24යි. පැය කීයක් බුදුරජාණන් වහන්සේ නිදාගන්නේ? පැය දෙකයි නිදාගත්තේ. ඉමිදිරි උදෑසන 2ට පාන්දර 2ට තමයි බුදුරජාණන් වහන්සේ අවදි වෙන්නේ. බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේගේ දිනචරියාව මේ විදිහට තමයි තිබුණේ. ඉමිදිරි උදෑසන 2ට අවදි වෙලා පැය කීපයක් භාවනා කරනවා. භාවනා කරලා සක්මන් කරනවා එලි මහ. පාන්දර 5 වගේ වෙනකොට 5:00 වෙනකොට අරුණෝදයට ඔන්න මෙන්න තියලා උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනවා. කාටද මං අද පිහිට වෙන්නේ? කියන උන්වහන්සේ කොහොමද ධර්ම දේශනා කරනවා? නමුත් බුදු කෙනෙකුගේ මහා කරුණා ඇසට යොමු වෙන්නේ පෙර ගොඩාක් පින් කරලා ඉවර වෙලා බුදු කෙනෙකුගේම බණ අහනවා මන් නිවන් අවබෝධ කරනවා කියන චේතනාව තුළම හිත යොමු කරගෙන හිටපු අය ඒ ඇසට යොමු වෙනවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක්ව උන්වහන්සේගේ මහා කරුණා ඇසට යොමු වුණොත් ඒ කෙනා හොයාගෙන සමහරට යොදුන් ගන්න කිලෝමීටර් 4-5 උන්වහන්සේ පයින් වැඩම කරනවා. පාත්‍රය අරගෙන උදෑසනින්ම උන්වහන්සේ කිනා හොයාගෙන යනවා. ඒ අතරමඟ හම්බෙන අයට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඉතින් දවල් කාලේ වගේ නම් උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඒ කිනාටත් බණ ටිකක් කියලා පාත්‍රයට දානි ටිකක් ලැබුණාට පස්සේ ඒ දානි ටික අරගෙන උන්වහන්සේ අටුවාව විස්තර කරනවා. වටපිට බලනවා ගස් සෙවණක් විවේකීව ඉන්න පුළුවන් වනාන්තරයක් කොහෙද තියෙන්නේ කියලා. අර දානි ටික අරගෙන වනාන්තරයට ගිහිල්ලා ආසනයක් බුදුරජාණන් වහන්සේ විසින්ම හදාගන්න. ගස්වල වේලිලා වැටිච්ච කොළ එකතු කරන අතින් ගොඩ ගහලා ගහක් යටට කොළ ගොඩක් හදනවා. හදලා ඒ උඩ උන්වහන්සේගේ දෙපට සිවුර තියෙනවා. සංගල සිවුර කියන්නේ ඒක. මේ සිවුර 4ට නමලා අර කොළ ගොඩ උඩින් එලා ගන්න. ඒක තමයි උන්වහන්සේගේ ආසන. චිතන වැඩ ඉඳලා දානි ටික වළඳලා පාත්‍රයේ හොදලා නමලා තියලා භාවනා කරනවා. හවස 3:00 වගේ වෙනකොට පෑම් පහසු වෙලා ජේතවනාරාමේ නම් එහෙට වැඩම කරනවා. මොකද ඒ වෙනකොට ධම්සභා මණ්ඩපේට විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා පිරිලා ඉතිරිලා උන්වහන්සේගේ බණහල්. බුදුරජාණන් වහන්සේ හවස 4 වගේ වෙනකොට කෙලින්ම ධම්සභා මණ්ඩපේට වැඩ සිටිනවා වැඩම කරලා. ඒ සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු විස්තර කර කර ධර්ම සාකච්ඡා කර කර බණ කියනවා. හවස 5:30 වගේ වෙනකොට කරවල වැටෙනකොට අර ඈත ගම් නියම් ගම් වලින් ආපු අය බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා
ඇදිරිය වැටෙන්න කලින් තමන්ගේ ගම්මියම් ගම් වලට පිටත් වෙලා යනවා. රාත්‍රී කාලේ කරවල වැටුණාට පස්සේ ස්වාමීන් වහන්සේලාව රැස් කරනවා. රැස් කරලා ඊයගේ විනේ ප්‍රශ්න විනේ ගැටළු විසඳලා යම් කිසි අඩුපාඩු තියෙනවා නම් ඒවා විසඳලා විනේ ශික්ෂාපද පනවනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ධර්ම ගැටළු ප්‍රශ්න පුත්‍රජාන වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම මේ විදිහට භාවනා කරනවා මට කොහොමද දියුණු කරගන්නේ? උන්වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ඔබ මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා එක එක කෙනා උපදෙස් දෙනවා. දීලා ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරනවා රාත්‍රී 9:45 විතර වෙනකම්. 9:45ට පමණ උන්වහන්සේ ධම්සභා මණ්ඩපෙන් කටයුතු අවසන් කරලා උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරනවා. වැඩ සිටින කුටියට කියන ගන්ධ කුටි. උන්වහන්සේ 9:45 විතර ගන්ධ කුටියට වැඩම කරාට පස්සේ රාත්‍රී 10:12 වෙන් උනේ දෙවිවරු එළොයි. හැමදාම දවසේ පැය දෙකක් දෙවියන්ට වෙන් කරා. රාත්‍රී 10:12 අතර තමයි දෙවිවරු තමන්ගේ ධර්ම ගැටළු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ඉන්නේ විසඳගන්න. බහලේති ඕනතරම් දේශනාවල තියෙන මුළු මහත් ජීතවණී බබලවාගෙන රාත්‍රී මැදියම් කාලේ දිව්‍ය වූ ආලෝකයකින් දෙවි කෙනෙක් ඇවිල්ලා මෙහෙම ප්‍රශ්න ඇහුවා මෙහෙම ප්‍රශ්න ඇහුවා කියලා දේශන ගණනාවක් තියෙනවා. එතකොට රාත්‍රී 10:12 තමයි දෙවියන්ට වෙන් කරේ. හිමිදිරි උදෑසන දෙකට අවදි වෙනවා. රාත්‍රී 12ට උන්වහන්සේ සිංහසෙයියාවෙන් සැතපෙනවා. පැය දෙකයි නිදාගන්න. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ ගම් නියම් ගම් කරා වැඩම කරමින් ධර්ම දේශනා කරපු දුම ප්‍රශ්න උන්වහන්සේට ආවා. සමහර වෙලාවට උන්වහන්සේ යොදුන් ගණන් යනවා කෙනෙකුට බණ ටිකක් කියලා පින් තියනවා. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේ දැක්ක වයසක දෙන්නේ මේ දෙන්නටම ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදෑසන පාත්‍රය අරගෙන ඒ අයගේ ඒ පැල්පතට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ යොදුන් ගානක් ගෙවාගෙන ගිහිල්ලා ඒ පැල්පත ළඟට වැඩම කරද්දී ඒ ගෙදර ඒ ස්වාමියා හේනක වැඩ කරලා ඇවිල්ලා බොහෝම මහන්සි වෙලා ඇවිල්ලා අර පැලේ එළියේ පිලේ පාර පැත්තට පිටිපස්ස හැරෙන විදිහට වාඩි වෙලා ඉන්නවා. පිඟාන අතේ තියද්දි ගහගෙන මැටිවලද ගෙදර උන් දැක් ගෙදර උයලා තියෙන ටික දංකුළු ටික තියෙන මේක ගෙනල්ලා සූර සූර අර කට්ටියට බෙදෙනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඇවිල්ලා මිදුලේ වැඩ සිටියා. දැන් අර ගෙදර මුන්දෙක් තමයි පාර පැත්ත පේන්නේ. ඇයි තමන්ගේ ස්වාමියා පාරට පිටිපස්ස හැරෙන්න ඉඳගෙන ඉන්නේ. බැලුවා එක පාට බලනකොට මෙන්න පාත්‍රයක් අරගෙන හිටගෙන ඉන්නවා. කල්පනා කරා දැන් මේ මිනිස්සයා මේක දැක්කොත් මේ කන්න තියෙන ටිකක් කියලා ওই පාත්‍රයට අහලාවි. ඒ නිසා මේ මිනිස්සයාට නොපෙනෙන්න යවන්න ඕනේ කියලා හිතුවා. හිතලා ඉවර වෙලා ඇහෙන් කීව යන්න කීව ඇහෙන්. ටිකක් බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා බල්ලා ඇහෙන් ටිකක් රවල වගේ කීව යනවන්න කීව. උන්වහන්සේ බොහොම කරුණාවෙන් ඇස් දෙකෙන්ම උන්වහන්සේ ඔළුවෙන්ම කීව නෑ යන්නේ නෑ කීව. දැන් මේ ගෙදර උන්දල තරහ ගියා. දෙවනි පාර තව ටිකක් හොඳට රවල බැලුවා. බලල ඔළුවෙන්ම කිව යනවා යන්න කිව මිදුලේ. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් බොහොම කරුණාවෙන් නෑ යන්නේ නෑ කියලා ඔළුවෙන්ම උත්තර දුන්නා. තුන්වෙනි වතාවේ මේ බිරිඳට එක පාට හිඳා ගියා. අපේ මේ ශ්‍රමණයන් වහන්සේගේ පිරිතකම යන්න කීවත් යන්නේ නෑ කියලා. ඒ සැනින් අර ස්වාමී හැරිලා බැලුවා මොකද මේ හිනා වුනේ කියලා බලනකොට බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. බිරිඳට අඳුන ගන්න බැරි වුණාට ස්වාමී අඳුරගත්ත ඉක්මනට ගිහිල්ලා කියන අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේ සාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනා නේද? ගෙදර හරිය පාත්‍රය අරගෙන ආවට දෙන්න දෙයක් නැහැ කියලා මම දැන් මේ කකා හිටපු දව කුඩ ටිකයි තියෙන්නේ කියලා. සාමෝක පූජා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට ඒ ටික පූජා කරා. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න තැනක් නැහැ ගෙදර. එළියේ පීල තමයි තිනා මෙතන හොඳයි. උන්වහන්සේ පීලේ වැඩ ඉඳලා අර ඉතුරු වෙච්ච ටික අර කාලා ඉතුරු වෙච්ච ටිකේ ටික වැළඳු. වළඳලා ගෙදර දෙන්නා වාඩි කෙරුවා. දැන් පින් අනුමෝදන් කරා.
දැන් මේ දෙන්නම දැනගෙන හිටියේ නෑ බුදුරජාණන් වහන්සේ ආවේ තමන්ට නිවන් අවබෝධ කරවන්න බණ කියලා දෙන්න කියලා. දැක්කේ පාත්‍රිනිය ආපු ගමන් දෙන්නම ඇවිල්ලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගෙම ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ධර්ම දේශනා කරා. දේශනාව අවසන් වෙනකොට දෙන්නම සෝවාන් වුණා. මේක තියෙනවා දේශනාවේ. එතකොට බලන්න ඒ වගේ උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරමින් අවුරුදු 45ක් පුරාවට ධර්ම දේශනා කර රාත්‍රී 10යි 12යි බුදුරජාණන් වහන්සේ වෙන් කරේ දෙවියන් වෙනුවෙන්. අද මම ඔබට පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් ආපු කරුණ කීපයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉතාම ලස්සන දේශනාවක්. මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ බුදුදහම කෙරෙහි පැහැදුණේ ඇයි. මම ඇත්තම බෞද්ධයෙක්ද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට පැහැදුණේ මෙන්න මේ කරුණ නිසා කියලා දෙවි කෙනෙකුට විස්තර කරනවා. මේ දෙවි කෙනාගේ නම තමයි පහාරාද. රාත්‍රී කාලේ ජීවිතවණීම ආලෝකමත් කරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට මේ පහාරාද කියන අසුරේන්ද්‍රය අසුරයි. අසුර කියන්නේ මේ කියන්නේ අමනුෂ්‍යෙක් නෙමෙයි. දෙවි කෙනෙක් අතර අසුර කියලා අපායකුත් තියෙනවා. දැන් අපි සතර අපාය කියලා අපාය හතරක් ධර්මීය කතා කරන නිරය තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. එතන අසුර අපාය කියන්නේ දුක් විඳින මහා සාගරයේ ඇතුලේ ඉන්න දුක් විඳින අමනුෂ්‍ය කොටසක්. ඒ අසුර අපාය කියන්නේ. මෙතන අසුර කියන්නේ දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න සුර අසුර කියලා කණ්ඩායම් දෙකක්. සුර කියන්නේ සැපයෙන් වැඩි දෙවිවරු. ඒ අයගේ නායකයා තමයි ශක්‍ර දෙවියෝ. අසුරයෝ කියන්නේ දිව්‍ය ලෝකෙම ඉන්න සැපයෙන් අඩු දේවතා පිරිසක්. ඒ අය ටිකක් ගැටුම් වලට බලයි. ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ධර්මයේ විස්තර කරන එක්කෙනෙක් වේපචිත්ති, අනිත් එක්කෙනා පහාරාද. බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආවේ මේ පහාරාද කියන අසුරේන්ට. ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. හොඳට මතක තියාගන්න ඕනේ කරුණ ටික. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනය කෙරෙහි පුදුමාකාර පැහැදීමකින් ගෞරවයකින් මේ බුද්ධ ශාසනය තුල ධර්මීය දියුණු කරනවා දකින්න තියෙනවා අපට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ මේ තරම් ආස කරන්නේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේගෙන් ප්‍රශ්න අහද්දී උන්වහන්සේ සමහර වෙලාවට එයාගෙම ප්‍රශ්නයක් අහනවා. ඒකට කියන්නේ පටිපුච්ඡ ව්‍යාකරණේ ප්‍රඥා. කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව එයාගෙන් පෙරලා ප්‍රශ්න අහනවා. අහලා ප්‍රශ්නෙට උත්තරේ මතු කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා පහාරාද හරි. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් ඔබ මට කියන්න කිව්වා ඇයි මේ අසුරයන් මහා සාගරයට මෙච්චර ආස කරන්නේ කියලා. පෙරලා ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව දිව්‍ය ලෝකේ ඉන්න අසුරයෝ මහා සාගරයට ඇලුම් කරනවා. සාගරයටමයි හිත පිහිටවාගෙන සාගරයේ තියෙන ආශ්චර්යමත් කාරණා දැකලා බොහොම ආසාවෙන් මොහොතට තමයි ඇලුම් කරන්නේ මේ අසුර කොටස්. බුදුරජාණන් වහන්සේ අහනවා හරි පහාරාද ඔබ කියන්නේ කිව්ව ඇයි මේ අසුරයෝ මහා සාගරයට ඇලුම් කරන්නේ? පැහැදෙන්නේ ඇයි ඔය ඔච්චර ඔය සාගරය ගැන මහිත පිහිටවගෙන ඉන්නේ? මොකද්ද මහා සාගරයේ තියෙන ආශ්චර්ය අද්භූත දේවල්? බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි එහෙනම් මම ඉස්සෙල්ලා උත්තරේ දෙන්න. මහා සාගරයේ තියෙනවා කියනවා අපි දකින්න හැටියට, ඒ කියන්නේ අසුරයෝ දකින්න හැටියට ආශ්චර්ය අද්භූත කාරණා 8ක්. අන්නේ කරුණ වට නිසායි කියන අපි මහා සාගරයට මේ තරම් ආස කරගෙන ඇලුම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අනුව හරි පහාරාද කියන්න බලන්න ඔබේ ඔය මහා සාගරයට අසුරු ඇලෙන ආස කරන කාරණ අට කියන්න කි. ඔන්න එකින් එක මතක තියාගන්න ඕන. පහාරාද අසුරෙන් රැකිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ පිළිවලින් ගැඹුර කරා යන දෙයක් කියලා. පිළිවලින් තමයි කියව සාගරයේ ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යන. ඒක මහා සාගරය තුළ අපි දකින ආශ්චර්ය අද්භූත කාරණයක් කියන. ඒ නිසා අපි සාගරයට ඇලුම් කරනවා අපි. ඇත්තද බොරුද?
ගිහිල්ලා වෙරළට ගිහිල්ලා අඩිය තිබ්බ ගම විශාල ආගාධයකට වැටෙනවද? නැහැ. ඕන කෙනෙකුට රැල්ල පා ගන්න පුළුවන් ටික 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 තමයි ගැඹුරු කරා යන්නේ සාගරේ. එතකොට ලෝකෙ කොයි පැත්තෙන් ගත්තත් ඒක තමයි ස්වභාවය. සමහර තැන් තියෙනවා ඒ දිලා වල වගේ හැදිච්ච තැන්. එහෙම නෙමෙයි සාමාන්‍ය සාගරයේ ස්වභාවය පිළිවෙලින් ටික ටික ක්‍රමානුකූලව ගැඹුරු කරා යන. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මහා සාගරයට ආස කරන පළවෙනි කාරණේ කිය පිළිවෙලින් ගැඹුරු කරා යන. ඔන්න ඒකයි. දෙවනි එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසුරයන් වෙච්ච අපි මහා සාගරයට ආස කරන මහා සාගරයේ දකින ආශ්චර්යමත්ම දෙවනි කර්ම තමයි කියව සාගරයේ වෙරළ ඉක්මවා යන්නේ නැtei කියව. මහා සාගරයේ වෙරළ සීමා කරගෙනයි කියව පවතී. කොහෙන් ගත්තත් වෙරළක් නැද්ද? තියෙනවා. එතකොට මේ වෙරළ සීමා කරගෙන තමයි සාගරේ පවතින්නේ. ඒ නිසා අසුරයෝ ඒ හේතුව නිසාත් මහා සාගරයට ආස කරනවා. කිසි අමනුෂ්‍ය දකින්න හැටි. බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි. ඊළඟට මහා සාගරයට වාස කරන්නේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි. මහා සාගරයේ තුල තවත් ආශ්චර්ය කර්ම මම දකිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරයට අසුරයන් ආස කරන තුන්වෙනි කාරණේ තමයි කීවා මහා සාගරයේ මලකුණු රඳින්නේ නැහැ කියලා. මලකුණු ගොඩ ගන්න. ඇත්තද බොරුද? කෙනෙක්ව මරලා ගිහිල්ලා මුහුද මැදට දාලා ඉන්න. දවස් 3-4කට පස්සේ හරි ගොඩ ගන්න නැද්ද කොහෙට හරි? ගොඩ ගන්න. කිනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ මලකුණු රඳින්න නැති තැනක් කියලා. මලකුණු ගොඩ ගන්න. වෙරළට ගන්න. කොයි මොහොතක ගිහිල්ලා නැව ගිහිල්ලා පෙරලිලා මැරෙනවා කොහොමත් මාස ගානකට පස්සේ හරි අර මලකුණ කුණු වෙලා හරි ගොඩ ගන්න. ස්වාමීනි මහා සාගරයේ තියෙන ආශ්චර්ය කාරණයක් ඇටියට අපි ඒක දකින්නවා. කොන්න කරුණු තුනයි. ඊළඟ එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරයේට කොයි තරම් වැස්ස වැස්සක් කොයි තරම් ලෝකේ හැම තැනින්ම ගංගාවල් ගලාගෙන එනවා. ඉන්දියාවේ තියෙන විශාලම ගංගා ටික කියනවා ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ විතරක් ගංගා යමුනා අචිරවති සරබූ මහී කියලා මහා විශාල ගංගාවල් එනවා කියලා. ලෝකේ හැම රටකින්ම ගංගාවල් ඇවිල්ලා වැටෙන්නේ කොහෙටද අන්තිමට? සාගරයට. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කොයි තරම් ගංගාවල වතුර ගැලුවත් කොච්චර වැස්සත් සාගරයේ වතුර අඩු බවක්වත් වැඩි බවක්වත් පේන්නේ නැහැ කියලා. අවුරුද්දක් පැහැව කියලා මුහුදේ වතුර හිදෙනවා ටික ටික. නැහැ. තු කොච්චර වැස්සා කියලා වතුර උතුරලා එනවා? එහෙම නැහැ. එතකොට අඩු බවක්වත් වැඩි බවක්වත් ගංගා ගැලුවා කියලා බැලු බැලමට පේන්නේ නැtei කියනවා. ස්වාමීනි මේක මහා සාගරයේ ආශ්චර්ය කරුණක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි ආසයි කියනවා. අරු කීයද? හතරයි. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි මහා සාගරේ තවත් ආශ්චර්ය කරුණක් තමයි කීවා නොයෙක් නම් ඇති ගංගාවල් වැටෙනවා. ගංගා යමුනා අචිරවති සරබූ මහී කියලා. හැබැයි මේ සියලු වතුර මොන ගංගාවෙන් වතුර ගලාගෙන ආවත් ජලය මහා සාගරයට වැටුණට පස්සේ පැරණි නම් ගොත් ඔක්කොම අතහරිනවා. අතහැරලා පොදු නාමයකට එනවා. ඒ තමයි සාගර ජලයේ බවට පත් වෙනවා. මුහුද තුල වෙන් කරන්න පුළුවන්ද මේ තියෙන ගංගා නංගගේ වතුර ටික? මේ තියෙන සරබූ ගගේ වතුර, මේ තියෙන මහී ගගේ වතුර කියලා වෙන වෙනම හොයන්න පුළුවන්ද? නැහැ. ඒ ඔක්කොම සාගර ජලී කියන පොදු නාමයකට පත් වෙනවා එක. ඒ නිසා ස්වාමීනි අපි ආසයි කිය මහා සාගරයට. අරු කීයද? පහයි. හයවෙනි එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය තුල තවත් ආශ්චර්ය කරුණක් අසුරයන් වෙච්ච අපි දකිනවා. ඒ තමයි කිව්වා සාගරයේ ජලයේ ලෝකෙ කොයි පැත්තෙන් ගිහිල්ලා අරගෙන දිව ගාලා බැලුවත් එකම රසයයි කිව්වා. ලවණ රසයයි කිව්වා තියෙන්නේ. ඒක මහා සාගරයේ තියෙන ආශ්චර්ය කරුණක් හැටියට අපි දකිනවා. අපි සාගරයට ආසයි කිව්වා ඒ නිසා. ඇත්තද බොරුද? ලෝකෙ කොහෙන් ගත්තද? ඉන්දියාව ලංකාවෙන් ඉඳලා මුහුදු වතුර ටිකක් දිවේ ගාලා බැලුවා. ඕස්ට්‍රේලියාව ඇයිනට ගිහින් බැලුවා. ලෝකෙ කොයි පැත්තේ ගිහිල්ලා මුහුදු වතුර ටිකක් බීලා බැලුවත් එකම රසයි. ලවණ රස. එතකොට ඒ නිසා අපි සාගරයට ආසයි කියන්නේ. හයයි. මතකද කීපටි?
ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවියන් වන අපි අහසේ ඉඳන් මහා සාගරයේ දිහා දකිද්දි අපේ ඇසින් අපි දකිනවා කියනවා මහා සාගරය තුළ තියෙන මහා වටිනා සම්පත් කියනවා. ඒක ඒ තියෙන මැණික් වර්ගවල නම් කියනවා මුතු මැණික් සක් ශිලා වෙරළුමිණි ආදී මිලකල නොහැකි වටිනා මාණික්‍ය වර්ග මුහුදු පතුලේ තියෙනවා කියනවා. ඒ නිසා ස්වාමීනි මේ සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මුතු මැණික් සක් ශිලා ආදී වටිනා සම්පත් සාගර පතුලේ තියෙනවා. ඒ නිසා මහා සාගරයට අපි ආසයි කියෙද්ද 7යි 8වෙනි එක කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විතරක් නෙමෙයි මහා සාගරයට අසුරයන් ආස කරන්නේ ඇසට පෙනෙන ඔය මාළු වගේ සත්තු ඇරෙන්න මහා විශාල ශරීර තියෙන අද්භූත ශරීර ඇති අමනුෂ්‍යයන් ඉන්නවා කියන. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියන. මහා සාගරය තුර ජීවත් වෙනවා කියන. සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 200-300 විශාලයි කියන. ඒ අයගේ නම් කියනවා තිමි, තිමංගල, තිමි පිඬර, නාග, අසුර, ගහන්තරව කියලා. අමනුෂ්‍ය කොටස් මහා සාගරේ ජීවත් වෙනවා කියන එකේ නාග ලෝකේ තියෙන සාගරය තුන. අසුර කියන අපායේ තියෙන සාගරය කියනවා තිමි, තිමංගල, තිමි පිඬර, නාග, අසුර, ගහන්තරව. ওই කොටස් තමයි අමනුෂ්‍ය හැටියට සාගරයේ ඇසුරු කරගෙන මොහොත ඇතුළේ ජීවත් වෙන අමනුෂ්‍යය. ස්වාමීනි මේ සත්‍යයන්ගේ අද්භූත ශරීරවල තියෙන ස්වභාවය දැකලා අපි සාගරයට ආස කරනවා. ඔන්න කරුණු මතයි. දැන් මතකෙට පිළිවෙලට. පළවෙනි එක මොකක්ද? මහා සාගරය පිළිවෙලින් පිළිවෙලින් ගැඹුරු කරාය. දෙවෙනි එක මොකක්ද? විරල ඉක්මවා යන්නේ විරල සීමා කරගෙන පවතී. තුන්වෙනි මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගන්න. හතරවෙනි කොච්චර වැස්සත් කොයිතරම් ගංගා ගලාගෙන આવත් වතුර අඩු බවක්වත් වැඩි බවක්වත් නැහැ. ඊළඟි ගංගා යමුනා චිරවිති සරබු මහි කියන ගංගාවල විශාල ජල කඳවල් ඇවිල්ලා ඒවා සාගරයට වැටුණාට පස්සේ සාගර ජලය කියන පොදු නාමයකටපත් වෙනවා. වෙන් වෙන්ව නැහැ. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි මහා සාගරේ කොහෙන් ගත්තත් එකම රසයි ලුණු රසයි. ඊළඟට කියනවා සාගරේ කියන්නේ සම්පත් සාගරය. මහා වටිනා සම්පත් මාණික්ක වර්ග තියෙනවා. ඊළඟට අමනුෂ්‍යය සාගර පතුලේ ඉන්න විශාල ශරීර තියෙන අමනුෂ්‍යය. දැන් පහරාද කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔන්න මම නම් අසුරයන් ආස කරන කරුණ වටම තථාගතයන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. දැන් ස්වාමීනි ඔබ වහන්සේ මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කියලා. මොකක්ද අසුරයන් අහපු ප්‍රශ්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇයි කියලා. කොන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය. උන්වහන්සේගේ දේශනාවල තියෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ අර අසුරයාගේ කියපු කරුණු මාර්ගගෙන අනිත් පැත්තට විස්තර කරන ධර්මයේ තුල. බුදුරජාණන් වහන්සේ අහනවා පහරාද දැන් ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආස කරන පළවෙනි කාරණේ තමයි කියලා පිළිවෙලින් සාගරේ ගැඹුරු කරා යා. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්නේ මගේ බුද්ධ ශාසනයත් පිළිවෙලින් තමයි කිව ගැඹුරු කරා යා. බුදුරජාණන් වහන්සේ විස්තර කරන අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා පිළිවෙලින් තමයි ඉස්සල්ලා සීලේ පටන් ගන්නකොටම රහත් වෙනවද? නෑ. ඉස්සල්ලා සීලේක පිළිතලා බණ භාවනා කරන්න මහන්සි ගන්නවා. ධර්මයේ දියුණු කරන්න උත්සාහය කෙරේ. ඊට පස්සේ ධර්මයේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන යති ඉස්සල්ලාම සද්ධානුසාරී වෙනවා. ඊළඟට ධම්මානුසාරී වෙනවා. ඊළඟට සෝතාපන්න වෙනවා. ඊළඟට තවදුරටත් ධර්මයේ දියුණු කරන සකදාගාමී වෙනවා. තවදුරටත් ධර්මයේ දියුණු කරලා අනාගාමී වෙනවා. අනාගාමී වෙච්ච කෙනා තමයි තවත් ධර්මයේ දියුණු කරලා රහත් වෙන්නේ. එතකොට පිළිවෙලින් ටික 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 ගැඹුරු කරා යන එකපාරට පටන් ගන්නකොටම රහත් වෙන්නේ නැහැ. එතකොට ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තියෙන අනුපුප්ප පිළිවෙලින් සීලය තුල හික්මෙනවා. පිළිවෙලින් ප්‍රතිපදා වේදෙනවා. සීල සමාධි ප්‍රඥා ටික 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 දියුණු කර කර ප්‍රඥාව දියුණු කර කර ඉන්ද්‍රිය ධර්ම වඩමින්
පිළිවෙලින් නිවන කරා යන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසනයේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආසයි කි. ඔන්න එහෙනම් තමන් ගලපලා බලන්න ඕනේ දැන් මම බුද්ධ ශාසනයේට පෑදුණේ ඇයි මේ හේතුව නිසාද කියලා තමන් ගලපලා බලන්න. දෙවැනි එක බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද දැන් ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන දෙවනි කාරණේ හැටියට ඔබ පෙන්නුව මොකද්ද මහා සාගරයේ වෙරළ ඉක්මවා යන්නතේ කිය බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් වෙරළ ඉක්මවා යන්නේ කිය මගේ බුද්ධ ශාසනයේ වෙරළ තමයි කිව සීමාව තමයි කිව සීලය බුද්ධ ශාසනය තුළ සියලු වර ප්‍රසාද හිමි වෙන්නේ සීලයේ ඇතුලේ ඉන්න එක්කෙනාට විතරයි කිය. එතකොට බුද්ධ ශාසනයේ සීලය තමයි වෙරළ. වෙරළෙන් එළියට විසුණාට පස්සේ බුද්ධ ශාසනයේ අයිතියක් නැහැ. එතකොට වෙරළ සාගරය කියන්නේ ධර්ම අවබෝධයෙන් ඒක පිළිවෙලින් ගැඹුරු කරා යන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී ගැඹුරු කරා යන්න පුළුවන් කාටද? සීලයක පිහිටපු කෙනාට වෙරළ සීමා කරගත්ත වෙරළ ඉක්මවලා තමයි සාගරය කරා යන්නේ. ඔබ අහලා තියෙනවද කොයි හරි සෝතාපන්න වෙච්ච කෙනෙක් අන්න අසවර්තන බීලා වැටිලා හිටියා කියලා අහලා තියෙනවද දේශනාව? අනාගාමී වෙච්ච කෙනෙක් හොරකමක් කරලා අහු වුණා. අහලා තියෙනවද කොයි හරි? ඉක්කෝ අන්න රහතන් වහන්සේලා මේ විදිහ බොරුවක් කියලා මාට්ටු වෙලා. අහලා තියෙනවද කොයිවත්? නෑ ඇයි? උන්වහන්සේලා සීලේ සීමා කරගත්තයි. වෙරළ තමයි සීලය. එතකොට කෙනෙක් සෝවාන් වෙනවනම් එයා ආරිකාත් සීලයෙන් යුක්ත වෙනවා. එතනින් එහාට ධර්ම මාර්ගය තුල සීලය දිනු කරගත්ත පිරිසක්. එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරේ නා ඒ සාගරයේ ඇතුලේ සියලු වරප්‍රසාද හිමි වෙන්නේ සිල්වත් කෙනාට විතරයි. ඒ නිසා සීලය කියන්නේ වෙරළ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්න එවැනි සිල්වතුන්ගේ ශාසනයක් නිසායි කියනවා. මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන. ඔන්න දෙවනි කාරණය. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහරාද දැන් ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආස කරන තුන්වෙනි කාරණේ හැටියට මොකද්ද? මලකුණු රඳින්නේ මලකුණු ගොඩ ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද මගේ බුද්ධ ශාසනයේ මලකුණු රඳින්නේ නැහැ කියන මලකුණු වෙරළෙන් එළියට ගොඩ ගන්න. මොහොතෙන් එළියට ගන්න. මොනවද මලකුණු? දුස්සීල වෙච්ච කෙනා මලකුණක් කියනවා. එයා සිවුරක් දරාගෙන හිටියත් මොන විදිහට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැටියට පෙනී හිටියත් යමෙක් දුස්සීල වුණා නම් ඒ සැණින් මලකුණක් ගොඩ ගන්නා වගේ ශාසනයෙන් එළියට විසිනවා. කියන්නේ යාට ශාසනික වරප්‍රසාදයක් හිමි වෙන්නේ නැහැ. ඔන්න එකට ලස්සන දේශනාවක් තියෙනවා. තව දේශනාවක් තියෙනවා උපෝසත කියලා. උපෝසත කියන්නේ මොකද්ද? උපෝසතී කියන්නේ පෝය කරනවා කියලා අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලා. පෝය කරනවා කියලා ශික්ෂාපද ආරෝචනය කරනවා. එතකොට උපෝසතාගාරයක දැන් ওই කටින සිවුරක් වුණා පූජා කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ විනය කර්ම කරන්නේ පෝය සීමාවක් තුළ. එතකොට ඒ වගේ මාසයකට දෙවතාවක් උපසම්පදා ස්වාමීන් වහන්සේලා එකතු වෙලා තම තමන් ආරක්ෂා කරන ශික්ෂාපද දේශනා කරලා තම තමන්ගේ අඩුපාඩු වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා ඒවට ඇවැද්දිසාගෙන යම් යම් බරපතල ආපත්‍ති තියෙනවා නම් ඒවට විනය කර්ම පනවල ඒ විදිහට ඒවා පිරිසිදු වෙන ක්‍රම තියෙනවා. ඒක තමයි පෝය කරනවා කියන්නේ. නමුත් පාරාජිකා කියලා බරපතලම ආපත්‍ති හතරක් තියෙනවා. ඒවටපත් වුණොත් ආයේ පැවිද්දෙන්න බෑ. එයා සාහර මලකුණක් ගොඩ ගන්නවා. එතකොට දවසක් පොහොය කරන දවසක සවැත් නුවර ජීතවනාරාම එදා බුදුරජාණන් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලා පොහොය කරන්න උපෝසථාගාරයට වැඩම කරා. හවස් කාලේ දැන් එදා පොහොය කරන දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩ සිටිය උපෝසථාගාරේ අනිත් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම ඇවිල්ලා වාඩි වෙලා හිටියා. ආනන්ද හාමුදුරුවෝ නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා උපෝසතේ දේශනා කරන්න කාලයයි කියලා. බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. දැන් හාමුදුරුවෝ බලාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා බලනවා දැන් තථාගතයන් වහන්සේ පෝයි කරයි දැන් පටන් ගනී කියලා කවු නැහැ. බුදුරජාණන් වහන්සේ නිහඬයි. බැලුවා දැන් රාත්‍රී පළවෙනි යාමයක් ඉක්ම යනවා.
දැන් ආනන්ද හඳුරු දෙවනි වතාවෙත් නැගිට්ටා. නැගිට්ටා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවක් ඉඳන් බලාගෙන ඉන්නේ කියලා ඔබ වහන්සේ උපෝසතේ දේශනා කරනකම්. ඒ නිසා තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා දෙවනි වතාවෙත් වන්දනා කර ආරාධනා කරනවා. නෑ සද්දය. බුදුරජාණන් වහන්සේ නිහඬයි. වචනයක්වත් කතා කරන්නේ නෑ නිහඬව උන්වහන්සේ වැඩ සිටියා. එතන මහරහතන් වහන්සේලා හිටිය අනාගාමී හිටිය මාර්ගඵලලාභී හිටිය අනිත් අය හිටිය ඔක්කොම භාවනා කරන ඉරියව්වෙම බලාගෙන හිටිය දැන් තථාගතයන් වහන්සේ දේශනා කරයි දැන් දෙවනි යාමේ රාත්‍රී 12 තික්ම වෙලා ගියා රාත්‍රී 3 වෙනි යාමේ ඉක්ම ගියාට පස්සේ දැන් උපසතේ කරන්න බෑ උදේ අරුණෝදය පහළ වුණාට පස්සේ ඒක ඔය කරන දවස් ගෙවිලා යනවා රාත්‍රී දෙවනි යාමේ තික්ම වෙලා තුන්වෙනි යාමේ එනකොට ආනන්ද හාමුදුරුවෝ ආයි පාරක් නැගිට්ටා. නැගිටලා ගිහින් කිව්වා බුදුරජා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවක් ඉඳලා බලාගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා මේ ඊට කාලයයි කියලා ආරාධනා කළා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේව දාලා ආනන්දේ සංගයා අපිරිසිදුයි කිව්වා. එතකොට එතන හිටිය මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ බැලුවා තමන්ගේ හිතෙන් උන්වහන්සේට හිත පිරිසිඳ බලන්න පුළුවන් කවුද මෙතන පොයේ සීමාව තුන ඉඳගෙන ඉන්න දුස්සීල භික්ෂුව කියලා මුගලන් හාමුදුරු එක එක්කෙනාගේ හිත තමන්ගේ හිතෙන් පිරිසිඳගෙන බලාගෙන ගියා. යාලකොට කෙනෙක් ඉන්නවා අර භික්ෂුන් වහන්සේලා අතර එහෙම සිවුරක් පොරවගෙන පැවිදි වෙච්ච කෙනෙක් දුස්සීලකම් කරපු කෙනෙක් එහෙම ඉඳගෙන ඉන්න සද්ද නැති මුගලන් හාමුදුරු නැගිටලා ගියා ළඟට. ගිහින් කියනවා භික්ෂුව තථාගතයන් වහන්සේ ඔබව අඳුනගත්තා. ඔබ සංඝයාට අයිති නැති කෙනෙක් කියලා. ඔබ අපිරිසිදු කාය කර්ම තියෙන භික්ෂුවක්. ඔබ පරාජිකා වෙච්ච කෙනෙක්. ඔබ සංඝයාට අයිති නැහැ. වහාම පොය සීමාවෙන් නැගිටලා එළියට යන්න කියලා. සද්ද නැතුව ඉන්න ගවිල්ල වගේ වින් බලන්න. දෙවනි වතාවේ කිව්වා නෑ තුන්වෙනි වතාවේ කියවනේ ආනන්ද හාමුදුරු නැගිට්ටා. නැගිටලා ආනන්ද හාමුදුරු ගිහලා උරුයිසෙන් අල්ලලා නැගිට්ටෝ නැගිට්ටෝල උරුයිසෙන් අල්ලගෙන එළියට එක්ක ගෙනිහලා එළියට දැම්මා. දාලා ඉවරලා පොයි සීමාවේ දොර වැහුවා. දොර වහලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දුස්සීල භික්ෂුව සංඝයා අතරින් ඉවත් කරා. තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක දේශනාවේ මේ විදිහටම තියෙනවා බලන්න මොග්ගල්ලාන තථාගතයන් වහන්සේ හිත පිරිසිඳ දකිද්දි මුගලන්හා මොග්ගල්ලාන ඔබ නැවත නැවතත් කියද්දි මේ භික්ෂුව ගල් කිල්ල වගේ බිම බලාගෙන හිටියනේ කියලා. ඒ කියන්නේ මේ විදිහටම සද්ද නැතුව හිටිය. බලන්න ඉතින් එකල එසේනම් මේකල කවර කතාවද නේ? ඉතී වගේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහත් එහෙම හිටියේ. අන්තිමට ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් දවසක පටන් සංඝයාගෙන් එක්කෙනෙක් හෝ අපිරිසිදු භාවයට පත් වුණාද එදා පටන් තථාගතයන් වහන්සේ සංඝයා සමග ආයි කවදාවත් පෝය කරන්නේ නැහැ කියලා. කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටම එකතු වෙලා පෝය කරගන්න ඒ වෙලාවේ පැවරුවා. පවර්ලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළා උන්වහන්සේගේ කන්ද කුටියට. එදා බුදුරජාණන් වහන්සේ ඔය සිදුවීම මුල් කරගෙනත් මේ දේශනාව මේ විදිහටම විස්තර කරා. ඒක සූත්‍ර පිටකේ දෙපොළක තියෙනවා මේ දේශනාවම. එකක් තමයි පහරාද සූත්‍රය ඊළඟට උපෝසත සූත්‍රය. එතකොට දැන් බලන්න මේ ඒ අනුව බලපුවහම කෙනෙක් කයින් කරාට හිතේ නැද්ද කරපු දේවල් තියෙනවා. කොච්චර ලෝකයාට හැංගිලා වැරදි වැඩ කරත් පව් වෙන කරත් ඒවා Tamange හිතේ තියෙනවා. හිත දකින්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඒව පිරිසිඳ දකින්න දෙවියනුත් දකින්න ඒක දේශනාවක තියෙන අංගුත්තර නිකායේ තියෙන මහණෙනි මේ ලෝකේ තමන් ගැන හරියටම තමන් ගැන සම්පූර්ණයෙන්ම දන්නේ තමන්මයි කියලා. එතකොට තමන්ගේ හෘද සාක්ෂි නෙමෙයිද තමන් ඇත්තද බොරුද තමන් බොරුද කරන්නේ සුදුද කළුද ඔක්කොම දන්නේ තමන්ගේ හෘද සාක්ෂි දකින්න. බුදුරජාණන් වහන්සේ අදාළ මහණෙනි තමන් ගැන තමන් දකින්නේ යම්සේද ඒ විදිහටම හිත දකින්න දෙවියනුත් තමන් ගැන දන්නවා. ඒ වගේම හිත දියුණු කරපු පරචිත්ත විජානන ඥානය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරුත් ඒ පුද්ගලයන් ඒ විදිහටම අඳුන ගන්නවා කියලා. එතකොට
සාමාන්‍යකින් මේ ප්‍රායෝගිකව පේනවන කොච්චර මොන ජඩ වැඩ කරලා පූජාවක් තියාගෙන ගිහිල්ලා දෙවියන්ගෙන් ඉල්ලුවා දෙවියෝ දන්නවනේ මේ ඉනෙකා මොන ජාති කෙනෙක්ද කියලා. එතකොට කොයිතරම් ඉල්ලීම් ඉල්ලුවත් දකින්නවා ඒවා ඔක්කොම හිතේ තියෙනවා තමන් කරපු කියපු දේවල් ඔක්කොම. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙක් සිවුරක් පොරවගෙන හිටියත් දුස්සීල වුණා නම් ඒ සැනින් හරියට මලකුණක් මොහොතෙන් ගොඩ ගන්නවා වගේ. බුද්ධ ශාසනයෙන් එළියට විසි කරනවා. ඒක බුද්ධ ශාසනය තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කි. ඒ කෙනාට කිසිම ශාසනික වරප්‍රසාදයක් නැහැ. එයා ශාසනයෙන් එළියට විසි වෙලා යනවා. එතකොට ඒ නිසායි කිව්වා මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන් ආසකරන. ඇයි සිල්වතුන්ගේ ශාසනයක්? පිළිසිදු අයගේ ශාසනයක් නිසා ආසයි කි. ඔන්න තුන්වෙනි කාරණය. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්ව අසුර මහා සාගරයට ආස කරන හතරවෙනි කාරණේ හැටියට මතකද? මහා සාගරයට කොයිතරම් වැස්සත් කොයිතරම් ගංගාවල් ගලාගෙන ආවත් මහා සාගරේ පිරීලා ඉතිරිලා යන බවක් හෝ අඩුවීමක් හෝ පේන්නේ නැහැ කි. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයේ නිර්වාණ ධාතුව කියන්නේ අසංකතයි කිය. කොයිතරම් දෙන අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවත් මගේ බුද්ධ ශාසනයේ අඩුවීමක්වත් වැඩිවීමක්වත් නිර්වාණ ධාතුවේ දකින්න නැtei කි. තේරුණාද ඔබට ඒක? සංකත කියන්නේ හේතුන් නිසා හටගත්තු දේවල්. ඒවා වෙනස් වෙනවා. සංකතවල ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. හටගන්නවා නැති වෙනවා විනාශ වෙලා යනවා. නිවන කියන එක තමයි ලෝකේ තියෙන අසංකතම දේ. එතකොට බුද්ධ ශාසනය තුල සීමාවක් නැහැ කෙනෙකුට මේ බුද්ධ ශාසනය තුල පිරිනිවන් පාන්න රහත් වෙන්න පුළුවන් 1000කට විතරයි. ඊට වඩා එක්කෙනෙකුටවත් බෑ. අන්න එහෙම සීමාවක් නැහැ. කොයිතරම් දෙන අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවත් ඒ නිර්වාණ ධාතුවේ අඩුවීමක්වත් වැඩිවීමක්වත් නැtei කිය. කොච්චර වැස්සත් කොයිතරම් ගංගා ගලාගෙන ආවත් මහා සාගරේ පිරීලා ඉතිරිලා උතුරලා යන්නේ වගේ කොයිතරම් දින ධර්මය අවබෝධ කරලා පිරිනිවන් පෑවත් නිර්වාණ ධාතුව අසංකතයි ඒක පිරීලා ඉතිරිලා යන ස්වභාවයක් නැහැ කි. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ආස කරනවා. අන්නේන හතරවෙනි කාරණේ බුද්ධ දැන් ඔබ කල්පනා කරන මම බුද්ධ ශාසනයට පැහැදුනේ මේ නිසාද? තමන් බලන්න ඕනේ මම මේ කරුණ ගැන අවබෝධයක් තියෙනවාද කියලා තමන් සමාතුලින් බලන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද ඔබ කිව්වා අසුරය මහා සාගරයට ආස කරන පස්වෙනි කාරණේ තමයි ගංගා යමුනා අචිරවති සරබු මහි කියන මේ ගංගාවල් ගලාගෙන ඇවිල්ලා මහා සාගරයට වැටුණාට පස්සේ පැරණි නම්ගොත් අතහැරලා පොදු නාමයකටපත් වෙනවා. ඒ මොනවද? සාගර ජලයේ බවට පත් වෙනවා. ඒ නිසා මහා සාගරයට අසුරිය ආස කරනවා කියලා පොදු නාමයක් තියෙනවා. වෙන් වෙන්ව නැහැ මහා සාගරය තුල. බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ කියනවා. නොයේ කුලවලින් ඇවිල්ලා පැවිදි වෙනවා. බ්‍රාහ්මණ කුලේ අය පැවිදි වෙනවා. ශාස්ත්‍රීය රාජ කුලවල රජ පරම්පරාවල අය පැවිදි වෙනවා. ඊළඟට ශුද්ධ කියලා ඒ කාලේ හඳුන්වපු නොයෙක් පහත් කුලවල අය ඇවිල්ලා පැවිදි වෙනවා. එතකොට නොයෙක් නම්ගොත් තියෙන නොයෙක් කුල වර්ගවල අය ඇවිල්ලා බුද්ධ ශාසනය තුළ පැවිදි වෙනවා. අර ගංග නොයෙක් නම් තියෙන ගංගාවල් ඇවිල්ලා සාගරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඒ සියලු දෙනාම ඇවිල්ලා පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ පැරණි නම්ගොත් ඔක්කොම අතහරිනවා කියලා. බුද්ධ ශාසනයේ තුල ඒ සියලු දෙනාටම පොදු නාමයක් තමයි කියව පාවිච්චි කරන්නේ. ඒ තමයි කියව ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන ගණයට කියවයිති වෙන. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ. බුදුරජාණන් වහන්සේගේ දරුව බවට තමයි කියපත් වෙන්නේ ඔක්කොම. ඒ තුල පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ මේ හාමුදුරුව අසවල් කුලේ මේ හාමුදුරුව අසවල් කුලයක. එහෙම ભેද නැහැ. අන්න බුද්ධ දේශනාව. එතකොට ඔබ අහලා තියෙනවද අර අසවල් කුලේ හාමුදුරුව තමයි අනාගාමී වෙලා හිටියේ. ඒ හාමුදුරුව උසස්. අර පහත් කුලේ කියන්නේ සම්සෝවාන ළඟේ. එයා එච්චර එහෙම තියෙනකෝ ඒවත් අහලා.
නෑ. එතකොට එහෙම නෑ. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන ස්වභාවය. කොයිකම රහතන් වහන්සේලා එහෙමයි ඉන්නවද? අහලා තියෙනවද එහෙම? පළව කුලී රහතන් වහන්සේලා එහෙම නෑ කොයිවත්. බුද්ධ ශාසනය තුල ඉන්නේ ඔක්කොම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෝ. ඒ ඔක්කොම පොදු නාමයකට පත් වෙන්නේ මොන කුලෙන් ආවත් මොන ජාතියෙන් ආවත් ඒ ඔක්කොම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන ගණයට තමයි අයිති වෙන්නේ. අන්න ඒක බුද්ධ ශාසනය තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක්. එතකොට ඒ නිසයි කියනවා මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට ආස කරා. දැන් එහෙනම් ගිහි ශ්‍රාවකයෝ තුල තියෙන පුළුවන් දේ නෑ. ගිහි ශ්‍රාවකයෝ තුලත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. එතකොට ඒ අයටත් ඒව අදාළ. Taman තුලත් තියෙන්න ඕන කුල නම් ගෝත්‍ර ભેද නැතුව manussත්වයේ අගය කරගෙන මිනිස්සෙක් හැටියට කල්පනා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අන්න තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කිරී පහ දිනවා නම් ඔන්න පහ දින හේතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනෝ පහරාද දැන් ඔබ කිව්වා අසුරිය මහා සාගරයට ආසකරන ඊළඟ කාරණේ තමයි මතකද? මහා සාගරය තුල එකම රසයක් තියෙන ලුණු රසය. ලවණ රසය කොහෙන් ගත්තත් එකම රසයයි වතුර. බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද මගේ බුද්ධ ශාසනයත් කොතනින් ගත්තත් එකම රසයයි කියලා තියෙනවා. ඒ තමයි කිව්ව විමුක්ති රසය. එතකොට කෙනෙක් මොන බුද්ධ දේශනාව කියෝලා ඒක නුවණින් විමසලා බැලුවත් ඒ දේශනාව ඔස්සේ තියෙන විමුක්ති රසයමයි. 84 දහසක ධර්මස්කන්ධයක් තියෙනවා. ඒ ධර්මයේ හැම තැනක්ම ඉලක්ක කරලා තියෙන විමුක්තිය. එතකොට ඒ ධර්මයේ ඉගෙන ගන්න කෙනා ධර්මයේ දියුණු කරන කෙනා ඒ බුද්ධ දේශනා කොයි පැත්තෙන් ගත්තා බුද්ධ වචන මොන විදිහට කොතන ඉඳන් කියවන්න ගත්තා අපි ගමු දීඝනිකාය හෝ සංයුත්තනිකාය හෝ අංගුත්තරනිකාය හෝ කුද්දකනිකාය හෝ ඒ නිකාය ගැන කොටස බුද්ධ දේශනා දීර්ඝ වශයෙන් තියෙන බුද්ධ දේශනාවට කියන දීඝනිකාය මධ්‍යම ප්‍රමාණි බුද්ධ දේශනා ඇතුළත් කොටසට කියන මජ්ක්‍ධිම නිකාය අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ බුද්ධ දේශනාවල කියන අංගුත්තර නිකාය අංක කොටස් 1ක් 2ක් 3ක් මේ විදිහට විස්තර කරපු දේශන. ඊළඟට විශේෂ මාතෘකාවකදී කැටි කරපු දේශනා තියෙන සංයුත්ත නිකාය. ඊළඟට කුද්දක නිකාය අනිත් කොටස් ඔක්කොම සූත්‍ර පිටකයට කොටු කරලා තියෙනවා. එතකොට මේ දේශනා කොහෙන් ගත්තත් මොන බුද්ධ දේශනාව කියවලා ඒ ඔස්සේ විමසලා බැලුවත් එයාට දැනෙන්නේ එකම රසයයි. විමුක්ති රසය තමයි දැනෙන්නේ. අන්නේ නිසයි කියන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ආස කරන්නේ. ඔන්න දැන් මතක තියාගන්න ඕන. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරය මහා සාගරයට ආස කරනවා කියලා හත්වෙනි කාරණේ හැටියට මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. වටිනා මණික් වර්ග. සක්සිලා, මුතු, වෙරළුමිණි ආදී වටිනා මණික් වර්ග මහා සාගර පතුලේ තියෙනවා. ඒවා දැකලා සාගරයට ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනය කියන්නේ මහානීය සම්පත් වලින් පිරි සාගරයක් කියලා. මගේ බුද්ධ ශාසනය තුල තියෙන වටිනාම මාණික්ක වර්ග තමයි කියව සතර සතිපට්ඨාන නැති මාණික්ක හතරක් තියෙනවා කියලා. සතර සම්‍යප්ප්‍රධාන වීරිය කියලා මාණික්ක රත්න හතරක් තියෙනවා කියලා. සතර ඉරුදිපාද කියලා මාණික්ක රත්න හතරක් තියෙනවා කියලා. පංච ඉන්ද්‍රිය කියලා මාණික්ක පහක් තියෙනවා. පංච බල සප්ත බොජ්ජං කාර්යස්ථායික මාර්ග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මගේ බුද්ධ ශාසනය තුළ තියෙන වටිනාම මාණික්ක වර්ග වටිනාම සම්පත් ටික තමයි කියන ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ටික. ඒවේ වටිනාකම දන්න නිසයි කියනවා. දැන් අසුරය දිව්‍ය ලෝකේ ඉන්න මොහොතට ආස කරන්නේ ඇයි? මොහොදු පතුලේ තියෙන වටිනා මාණික්ක වර්ගවල වටිනාකම දැකලා සම්පත් ටික දැකලා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට ආස කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන මේ වටිනාම මාණික්ක රත්න 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ වටිනාකම අඳුනාගෙනමයි කියන.
එතකොට ඔන්න ඔබ දැන් විමසලා බලන්න ඕනේ මම බුද්ධ ශාසනය කෙරෙහි පැහැදුනේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන දැනගෙනද? අන්න දැනගන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොටයි Tamanට මේ ධර්මයේ තියෙන වටිනාම දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද ඔබ සඳහන් කරා අසුරිය මහා සාගරයට ආස කරනවා කියලා මහා සාගරයේ ඉන්න අමනුෂ්‍යයන්ව දැකලා යොදුන් 100 200 300 විශාල ශරීර තියෙන අද්භූත අමනුෂ්‍යයන් දැකලා ඒ අයගේ ශරීරවල තියෙන විශාලත්වය ඒ අයගේ ශරීරවල තියෙන গুপ্ত බව දැකලා පුදුමාකාර විදිහකින් පුදුමයටපත් වෙලා ඔබ මහා සාගරයට ආස කරන අසුරයෙක් බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද මගේ බුද්ධ ශාසනය තුලත් මහානීය පුද්ගලයෝ ඉන්නවා කියව අට දෙනෙක්. ඒ අය දැකලායි කියව, ඒ අය වඳුනගෙනයි කියව මගේ අනිශ්‍රාවක බුද්ධ ශාසනයට ආස කරා. කවුද මේ මහානීය පුද්ගලයෝ ටික? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා අරහත්ත්වයේ පිණිස මාර්ගයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ දැන් අපි උදේවා ඔය කියන්නේ වදිනකොට අට පුරිස පුද්ගල කවුද මේ පුද්ගලයාට දෙන ඒ ඔය අය යදිදන් චත්තාරි පුරිස යුගාන යුගල වශයෙන් හතරයි සෝවාන් මාර්ග ඵලයක යුගලයක් සකදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල රහත් මාර්ග ඵල එතකොට යුගල වශයෙන් හතරයි අට පුරිස පුද්ගල පුද්ගල වශයෙන් බෙදුවොත් අට දෙනයි. ඒ අය තමයි බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය සම්පත් ටික. වටිනාම පුද්ගලයෝ ටික දෙනවා. ඒ අයගේ වටිනාකම, ඒ අයගේ ගුණධර්ම වල වටිනාකම දන්න අනිත් අය මොකද කරන්නේ? බුද්ධ ශාසනයට ඇලුම් කරනවා මමත් මේ ධර්මයේ දියුණු කරලා මේ මට්ටමටපත් වෙනවා කියලා. ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආස කරන්නේ ඔන්න ඔය කරුණු අට නිසයි කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. දැන් මතකද අට? පළවෙනි එක තමයි බුද්ධ ශාසනේ පිළිවලින් ගැඹුර කරා යනවා. මහා සාගරේ පිළිවලින් ගැඹුර කරා යනවා වගේ බුද්ධ ශාසනයත් ටිකෙන් ටික ටිකෙන් ටික තමයි අවබෝධය කරා ධර්ම මාර්ගයේ දියුණුවේවි ධර්ම අවබෝධයට නැඹුරු වෙයි. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. දෙවෙනි එක මොකක්ද? මහා සාගරයේ බෙරළ සීමා කරගෙන තියනා වගේ බුද්ධ ශාසනේ සීලයේ සීමා කරගෙන තියෙන සිල්වතුන්ගේ ශාසනය. තුන්වෙනි එක තමයි මහා සාගරයේ මලකුණු රඳින්නේ නැහැ මලකුණු ගොඩ ගහනවා. ඒ වගේ මගේ බුද්ධ ශාසනය තුල යමෙක් දුස්සීල වුණොත් එයා සාගරය තුල තියාගන්නේ නැහැ. එන බුද්ධ ශාසනයට අයිති නැහැ ගොඩට ගහනවා. වෙරළෙන් එළියට විසිරලා. මලකුණු ගොඩ ගහනවා. එතකොට ඊළඟ එක මොකක්ද? මහා සාගරේ කොයිතරම් වැස්ස වැස්සත් කොයිතරම් ගංගා ගලාගෙන ආවත් පිරිලා ඉතිරිලා යන්නේ. ඒ වගේ තමයි කියනවා මේ බුද්ධ ශාසනේ කොයිතරම් දෙන අරහත්ත්වයට පත් වෙලා පිරිනොන් පෑවත් නිර්වාණ ධාතුවේ උතුරලා යාමක් හෝ පිරී යාමක් හෝ අඩුවීමක් නැtei කියන. ඊළඟට විස්තර කරා ගංගා යමුනා චිරවති සරබෝ කියන මේ මහා ගංගාවලින් එන වතුර සාගරයට වැටිලා පොදු නාමයකටපත් වෙනවා සාගර ජලයේ බවටපත් වෙනවා. ඒ වගේ තමයි කියව නොයේ කුලවලින් නොයේ ගෝත්‍රවලින් ඇවිත්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ මගේ ශාසනය තුළ ભેදයක් නැtei කිය. ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ දරුවෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවටපත් වෙනවා. ඒ නිසායි කියව මේ ශාසනයට ආස කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහා සාගරයේ ජලයේ කොහෙන් ගත්තත් ලුණු රහයි ලවණ රහයි. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනේ මේ ධර්මස්කන්ධේ කොතනින් අරගෙන බැලුවත් කොහෙන් අරගෙන ධර්මයට ඇතුල් වුණත් එකම රසයයි දැනෙන්නේ. ඒ තමයි විමුක්ති රසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පහාරාද මේ මහා සාගරයේ තියෙන වටිනාම මැණික් මුතු ශක්ශීලා වගේ සම්පත් දැකලා ඔබ සාගරයට ආස කරනවා වගේ මගේ ශ්‍රාවකයොත් බුද්ධ ශාසනයේ තියෙන වටිනාම සම්පත් ටික දැකලායි කිය සාගරේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ. ඒ තමයි කියව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාගරයේ තුල ඉන්න අද්භූත විශාල සත්ත්ව කොටස් වගේ තමයි
මගේ බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය පුද්ගලයාට දෙනවා. ඒ අෂ්ඨාරි පුද්ගලයන් මාර්ගඵලලාභීන්ව අඳුනගෙන තමයි කියව අනිත් අය බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ. ඒ නිසා ඔන්න ඔබ තේරුම් ගන්න ඔබත් බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. තිසරණේ පිහිටියා හැමදාම තුනුරුවන් සරණ යනවා පන්සල් සමාදන් වෙනවා. තමන් බලන්න ඕනේ මම බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ බුද්ධ ශාසනයට මම ආස කරන්නේ මේවා අඳුනාගෙනද? එහෙම අඳුනගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපිට? අපි මේවා අඳුනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපි විසි වෙන්නේ, අපි එළියට යන්නේ. ඒ කොහොමද? දැන් අපි හිතමු කවුරු හරි ඔන්න බස් එකක නැගලා යනවා ලංකාවේ. මෙහෙනම් නෙමෙයි ලංකාවේ. යනකොට හාමුදුරු ටිකක් පෙළ පාලියක් සිවුරු උස්සගෙන කෑ ගහනවා, ගහ ගන්නවා. කෙනෙක් කල්පනා කරනවා අපි මේ කුන්ද අපි සරණ යන්නේ. හරිද වැරදිද? හරිද වැරදිද? වැරදි. අපි සරණ යන්නේ කාමද? අට්ඨපුරිස පුද්ගලයා සෝවාන් මාර්ගය යනයි සෝවාන් ඵලයට පත් වෙච්චයි. සකදාගාමි මාර්ගය යනයි සකදාගාමි ඵලයට පත් වෙච්චයි. අනාගාමි මාර්ගය යනයි අනාගාමි ඵලයට පත් වෙච්චයි. රාතන මාර්ගඵලලාභි. එතකොට අර වගේ අපි කෙනෙක් දැකලා දුස්සීල කෙනෙක් දිහා කල්පනා කරලා අපි ශාසනය ගැන අපි කලකිරුණොත් කාටද වරදින්නේ? අපටයි වරදින්නේ. එතකොට කල්පනා කරන්න ඕන මේ මලකුණක්. ගොඩ ගහපු මලකුණක්. ඒ වගේ තමයි කාගේ හරි වැරද්දක් දැක්කනම් එයාට බැල බැල ශාසනය ගැන කලකිරෙන්න අපිට බුද්ධ ශාසනයත් එපා වුණා. එහෙම කියන සමහර. එතකොට කාටද වැරදිලා තියෙන්නේ? තමන්ටමයි. එතකොට කල්පනා කරනවා මේ පව් මේ මලකුණක් කියලා හිත හදාගත්තේ ඉච්චරයි. එහෙම නැත්නම් තමන් විසින්ම තමන්ගේ ගුණ නසාගෙන තමන් විසින් වෙන්නේ එළියට. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ පිරිසිදු තැන. බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේ තැන. සිල්වත් කෙනෙක් තමයි මාර්ගඵල අවබෝධ කරගෙන ධර්ම අවබෝධය කරා යන්නේ. යමෙක් ඒ ශාසනය තුල දුස්සීල වුණා නම් එයා මලකුණ වගේ ගොඩ ගන්න. එච්චරයි. ඒ නිසා ශාසනයේ තියෙන පිරිසිදු භාවය අඳුන ගන්නට ඕන. අද ධර්ම දේශනාවේදී අපි කියමු කරුණ ටික හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත කරපු ආකාරය සිහි කරන්. උන්වහන්සේ දවසේ පැය 24 පැය 2යි නිදාගත්ත පැය 22ක් දෙව්මිනිස් ලෝකයා කෙරෙහි කරුණාවෙන් ගන්නියම් ගත් පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් වැඩ සිටි. එතකොට ඔබට අද බුදුරජාණන් වහන්සේ පිරිනමන පාල අවුරුදු 2553ක් ගියා. ඔබටත් මොකක් හරි පිනක් තිබ්බා බෞද්ධයෙක් කියලා බණ ටිකක් හරි අහන්න. ලෝකේ කෝටි ගාණක් ඉන්නවා බණ අහන්න නැත. බෞද්ධ පවුල්වල ඉපදිච්ච ඉන්නවා ලක්ෂ ගණන් මෙලෝ බණ පදයක් අහන්න පිනක් නැත. නැත්ද එහෙම? ඉන්නවා. ඒකට ඒ වගේ හිත නැමෙන්නේ නැහැ එහෙම. උපදින් බෞද්ධ වුණා කියලා හිත නැමෙන්නේ නැහැ බණ අහන්න. එතකොට මේ වගේ පිනක් තියෙනවා ධර්මයන් පෙරපින් තියෙනවා පුබ්බේච්ච කත කුඤ්ඤතා කියලා. පෙරපින් තිබ්බොත් තමයි ධර්මය අහන්න උනත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පින්වතුන් අද දවසේ ඒ වගේ පින් දහම් කරලා තිබ්බ නිසා මේ පින්වතුන්ට මේ රටකට ආවා. දැන් බලන්න මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ස්පර්ශයක් ලැබපු පාද ස්පර්ශයක් ලැබපු රටවල්ද මේ? නෑ. නමුත් අද ඔබ මෙහි ඉඳන් ලංකාවේ ඉන්න අයට වඩා හොඳට බණ අහනවා ධර්මයේ දියුණු කරගන්න. එතකොට කොහේ හිටියත් ඔබට මේ පරිසරයේ සැලසීලා තියෙනවා. ඒ නිසා මේ පිරිස එකතු වෙලා මේ රටේ බණ අහනවා පන්සල් හදාගෙන මේ ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් උදව් උපකාර කරමින් මේ පින්කම් කරමින් කටින පින්කම් කරනවා. ඉතින් මේ වගේ විශාල ධර්ම ස්කන්ධයක් දියුණු කරනවා භාවනා කරන අය ඉන්න හොඳට භාවනා කරන අය මුණ ගැහෙනවා මට. ඉතින් ඒ නිසා මේ වගේ ධර්මයේ දියුණු කරන පිරිස ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. ලෝකෙ කොහේ හිටියත් ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. හඳේ හිටියත් හිතේ ධර්මී තියෙනවා නම් ධර්මී දියුණු කරන්න පුළුවන්. ජේතවනාරාමයේ හිටියත් හිතේ ධර්මී නැත්නම් අපාය තමයි. හිතේ ධර්මී නැත්නම් දැන් දේවදත්ත ජේතවනාරාමයේම හිටියා. එක වහලයට හිටියා. අඩු ගානේ මනුස්ස ජීවිතයක් ලබන්න පින නැති වුණා. ඉතින් අපාය ගියා. ඉතින් ඒ වගේ ඒක තමයි ස්වභාවය. ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. තමන්ගේ හිතේ තියෙන ධර්මයේද තමන් සිල්වත්ද තමන් ධර්මයේ කරා යන උත්සාහයක් වීර්යක් තියනවද කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට ඊටාම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ.
මේ මනුස්ස ජීවිතේ බුදුරජාණන් වහන්සේ වෙන තන අග තියෙන පිණි බිඳුවක් වගේ. කොයි වෙලාවෙ බිමට වැටෙයිද කියන්න බෑ. ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ සැනින් බිඳිලා යනවා. මේ හොදට ඉන්න මිනිස්සයා කතා කරලා ගිහින් නිදා ගන්න උදේ ආරංචි වෙනවා මැරිලා කියලා. නැද්ද? ඒක තමයි ස්වභාවය. ඒ නිසා කෙනෙකුට විනාඩියක් දෙකක් ඇති පරලෝය. හදිසියමතුරු වලින් මැරෙනවා, නොයෙක් ලෙඩ රෝග වලින් මැරෙනවා, නොයෙක් විපත් වලින් මැරෙනවා. වයස ભેදයක් නැහැ, ආයුෂක් නැහැ, තනක් නොතනක් නැහැ, ඕනම තැනක ඕනම මොහොතක මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් වුණ ගෙහිච්ච වෙලාවේ අප්‍රමාදීව මේ බුද්ධ ශාසනය කෙරෙහි පහදින්න ඕනේ අර කියපු කරුණු තේරුම් අරගෙන අවබෝධයෙන්මයි. ඊළඟට බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37 අධ්‍යයනය කරලා ඉගෙන ගන්නට ඕන. සතිපට්ඨානෙ, සතර සම්මප්පාදන වීර්ය, පංචේන්ද්‍රිය, පංචබර, සප්තබෝධ්‍යංග, ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේවා තමන්ගේ ජීවිතය තුළ ඉගෙන ගන්න. උත්සාහයක් ගන්න, පොතපත කියවල ධර්මඥානෙ ගොඩනගා ගන්න උත්සාහයක් ගන්න. අන්න එතකොටයි තමන්ට බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න මගේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ශනේන් ශනේ මරණේ කරා ලං වෙන. මරණේ නැමැති අනුතර ඉදිරියේ අප්‍රමාදීව මම නම් ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් පින්වතුනි අද දවසේ ඔබ තුනුරුවන් වන්දනා කළා, ගිලන්පස බුද්ධ පූජාවන් පවත්වලා ධර්මයේ ශ්‍රවණය කරලා, ඒ වගේම මේ කටින සිවුර එකතු වෙලා බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් මහන්න උදව් උපකාර කරලා විශාල පුණ්‍ය ධර්මයක් රැස් කරගත්තා. ඉතින් මේ රැස් කරගත්ත පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍යස් සිසුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. අපි දෙවියන්ට පින් අනුමෝදක කරන ගාථාව කිමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං සදා. ඒ වගේම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් සෑම සියලු දෙනෙක් නමින්ම මිය පරලෝකීය සියලුම ඥාති සිහි කරගන්න. ඔබේ මිය පරලෝකීය ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවනම් ඒ සෑම සියලු දෙනාම සිහි කරගෙන පින් අනුමෝදන් කරන්න. මිය පරලෝකීය ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා. මිය පරලෝකීය ඥාතීන් වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියා. ඉදම්මේ ඥාතීන් නම් ඔබේ ඥාති හිත මිත්‍රාදී හැම දිනෙකටම දූතරු ඥාති හිත මිත්‍රාදීටත් මේ ධර්ම දේශනාව සංවිධානය කරපු පින්වත් හැම දෙනෙකුටමත් මේ පින් එකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකගැනීමේ සැලසේවා. හැම දිනාටම ගන්න හිරෙන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා, තමන්ගේ ජීවිතයේ තුල ධර්මීයම දිනු කරගන්න තුනුරුවන්ගේ ආරක්ෂාව රැකගැනීමේ සැලසේවා. හැම දිනාටම සද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම දිනු කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු හොඳයි නෝම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.